අයිබවන් සබෝ දැස්නක් හැම දෙනාටම ඔන්න මං ඔයාලට ලස්සන වීඩියෝ එකක් ගේන්නේ. ලස්සන වීඩියෝ එකක් කියන්නේ හැමදාම ඇන්තෝරියම් වල අපි ඔයාලට ලස්සන වීඩියෝස් ගේනවා. අදත් හිතුණා ඔයාලට ලස්සන විදිහට ගහක් හදාගන්න විදිහ, මේ වගේ මල් පිරිච්ච ගහක් හදාගන්න විදිහ කොහොමද, සහ ඔයාලා ගෙදර ලස්සන්ට හදන කෙනෙක්ට නම් ඒ වගේ ඩිස්ප්ලේ ප්ලාන්ට් එකක් ලස්සන්ට තියන්න ආස කෙනෙක් නම් තවානකුණත් මේ වගේ එකක් දෙකක් තියෙද්දි හරිම එළියක් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් හදාගන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවනේ. ඔයාලටත් මේ වගේ එක ගහක් ගත්තා නම්, එක ගහක් ඔයාලගේ කරගත්තා නම් මේ වගේ ලස්සන පඳුරක් හදාගන්න පුළුවනේ. මේ වගේ මව්ගස් අපි ගාව ගොඩක් සේල් කරන්න තියෙනවා. ඒ වගේමයි මේ වගේ පඳුරු කීපයකුත් තියෙනවා. මව්ගස් වල මිලනම් ලොකු මිලක් වෙන්නේ රුපියල් 750ක් වගේ මුදලකට තමයි විකරන්නේ. ගොඩාක් කට් කරන්න පුළුවන් ඒවමයි තියෙන්නේ. පඳුරු නම් ටිකක් මිල වෙනස් වෙනවා. පඳුරු වල ගස් ගන්න බලලා කියන්න පුළුවනේ. ඔයාලා ගන්න ඇති පිටරටින් ආව ලැබිස් කියලා වර්ගයක්. මේ ගොඩක් වෙලාවට නම වෙනස් වෙලා මේ එකම වර්ග තමයි එන්නේ. ඒක මේ ලංකාවට එද්දි මේ වගේ පඳුරක් රුපියල් 10,000කට 12,000කට වගේ මුදලකට තමයි ලිව් කරේ. මේ විදිහම තමයි. නමුත් සීසන් නොවුන මීට වැඩිය ලස්සනින් අඩු මේ වගේ පඳුරු තමයි රුපියල් 10,000 12,000කට විකුණුනේ. මේව නම් එච්චර මිලක් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට මේ විදිහ හදාගන්න විදිහ චුට්ටක් කියන්න. මේ බලන්න මේ ගහ, මේ කට් කරපු ගහක්. මේක සාමාන්‍ය මේ වගේ මව් ගහක් තිබ්බ එකක්. මෙන්න මේ විදිහට කට් කරලා, මේ විදිහම සාමාන්‍ය විදිහට කට් කරපුවාම ඒකේ වටෙන් එන පැල ඔක්කොම එහෙම ලොකු වෙන්න ඇරලා. එහෙම තමයි මේ වගේ මේ පඳුරු ගොඩක් දුරට සරි ලස්සන සාර්ථක පඳුරු හදාගන්න පුළුවන් දෙයක්. මේ ඔක්කොම තියන්නේ කඳවල් වලම ආපු පැල. එහෙම ලොකු වෙන්න ඇරලා මල් පිපෙන්න දීලා හදාගෙන අපි ගොඩාක් මල් පිපෙන්න කියලා ඇත්තටම ලොකු බෙහෙත් වර්ග ගහන්නේ. සාමාන්‍ය ඔයාලටත් හදාගන්න පුළුවන් විදිහට තමයි අපි බෙහෙත් වර්ග පාවිච්චි කරන්නේ. ඇත්තටම වගාවට ගොඩාක් ලොකුවට බෙහෙත් පොහොර පස්සේ පන්නන්න එපා. මොකද ඒක අනවශ්‍ය වියදමක් විතරයි. සාමාන්‍යයෙන් ගහක් වුණාම මලක් හැදෙනවම තමයි. නමුත් ඒකට පොඩි උත්තේජනයක් දෙන්න විතරයි අපෙන් අවශ්‍ය. අපිට පුළුවන් ඒකට මාසෙකට සැරයක් හෝ දෙසරයක් මල් පිපෙන පොහොර එකක් ගහන්න. ඒ ඇති නැත්තම් ගොඩාක් දවස ගන්න, දවස් දෙකකින් දෙකෙන් දෙකට, දවස් සතියෙන් සතියට එහෙම බෙහෙත් පොහොර දාන්න එපා. එහෙම බෙහෙත් පොහොර දානවා නම් මේ ඇන්තූරියම් කොලේ මේ තියෙන ඝනත්වය අඩු වෙනවා. එහෙම බෙහෙත් පොහොර වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් මේ ඝනත්වය අඩු වෙලා ඊළඟට ලෙඩක් ආපු ගම එයාට දරා ගන්න බැරුව ඉක්මනට ගහ මැරලා යනවා. ඒ නිසා පුළුවන් තරම් බෙහෙත් පොහොර අඩුවෙන් පාවිච්චි කරන්න. අපි අපෙන් ගන්න හැමෝටම එහෙම තමයි කියන්නේ. ඒක අපේ ශරීරයටත් හොඳ නැහැ, ඒ වගේම අපේ පරිසරයටත් හොඳ නැහැ, අපිටත් හොඳ නැහැ. ගහටත් එච්චර ලොකු හොඳ බලපෑමක් නෙවෙයි. අපිට සබදාහමෙන් අනිවාර්යෙන්ම මේ ගහකට මලක් දෙනවම තමයි. ඉතින් අපි යාලට පොඩ්ඩක් කෙයාරින් තමයි අවශ්‍ය. අපේ දරුවෙක්ට වගේම අපි මේකට කෙයාරින් කරනවා නම් මෙයා ගැන ටිකක් හොයලා බලනවා නම් එයා අපිට ලස්සන මල් දෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට මට කියන්න ඕනේ උනේ මේ වගේ ලස්සන පඳුරු සහ මව්ගස් මේ ලස්සනට හදාගන්න කෙනෙක්ට බලන්න මේ රෝයල් පින්ක් ස්වීට් ඩ්‍රීම් කොච්චර ලස්සනට හදාගන්න පුළුවන්ද. ඒ වගේමයි අපි ගවතව චිරානු භුෂගයකුත් තියෙනවා. එයාලවත් පෙන්නන්න මේ බලන්න. එයාගෙත් ලස්සන, හරිම ලස්සනයි. එයාගෙත් කඳ කපලා ආපු පැල එහෙම ලොකු කරලා මල් පිරෙන්න හදලා තියෙනවා මේ විදිහට. ඉතින් ඔයාලට යාලවත් ගන්න පුළුවන් පඳුරු විදිහට. මේ විදිහට ගන්න පුළුවන් මව්ගහ රුපියල් 750ක මුදලක දුන්නේ. මව්ගස් දෙකක් වගේ තියෙනවා නම් එකට පොඩි ගානක් එකතු වේවි. ඉතින් කැමති අය ඉන්නවා නම් මිලදී ගන්න. ඒ වගේම අපෙන් අවශ්‍ය පොඩි දැනුමක් හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා අහන්න. අපි ඔයාලට පුළුවන් හැම වෙලේම උත්තර දෙනවා.
මේ ස්වේඩ්‍රීම් හෝ රෝයල් පින් පඳුරු හරි මවුගස් හරි ගන්න කැමති අය ඉන්නවනම් කතා කරන්න 0176567812 කියන නම්බරයකට. තවත් දෙයක් කියන්න ඕනේ අනිවාර්යෙන්ම, මේ තෙල් දෙනිය ප්ලාන් නර්සරි කියන්නේ මේක මං විසින් කරගෙන යන ආයතනයක්. මගේ නම ලක්මාලි සමරකෝන්. ඉතින් මේ නමින් වෙන මේ තෙල් දෙනිය ප්ලාන් නර්සරි එක කිසිම කෙනෙක්ගේ අයිතියක් හෝ වෙන කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් නැති ආයතනයක්. අපි සමහර විට කෙනෙක්ගේ මල් ගන්න වෙන්න පුළුවනි, නමුත් කිසිම කෙනෙක් හා බැඳිලා කරන ආයතනයක් නෙවෙයි. ඒක පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා මට මගේ කස්ටමර්ස්ලම කිව්වා. ඒ නිසා තමයි මේ දැනුවත් කිරීමක් කරේ. ඉතින් එහෙනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඔයාලට අපේ ගාව ඕනෑම බැංකොක් වර්ගයක් මිලදී ගන්න පුළුවනි. කතා කරන්න 0176567812. එහෙනම් මෛත්‍රී කරඳලින් ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි.